ආයුබෝවන් මගේ මේ වීඩියෝ ලිස්ට් එක YouTube එකට ගෙනාවේ මගේ අභිවෘද්ධිය තකා මුදල් ඉපැයීම වෙනුවෙන්ම නොවන බව මම අවබෝධ කරගත් දෙයක් තියෙනවා නම් ඒක යම්කිසි පුද්ගලයෙකුට වැදගත් විය හැකි නිසාද ලෝකයට යහපතක් කිරීමේ අරමුණින් පමණක් බව මම මුලින්ම ඔබ සියලු දෙනාට දැනුම් දෙමි මෙතන මම කියන්නේ මම නිවන් දැකපු පුද්ගලෙක් කියා නොකියා මහා පාණ්ඩිතයක් පෙන්වා රඟ දැක්වීමට සූදානම්කින් නෙවෙයි මේ අවබෝධය කියලා මම කියන්නේ සරලවම බුදුදහමේ නැත්නම් දර්ශනයේ හෝඩි පොත කියවීමට අවශ්‍ය මනස සකස් කරගන්න ආකාරය පිළිබඳව නිවන ශ්‍රේණියකින් අවබෝධ කළ හැකි නම් ඕන විඥාන කොටසකට හිතුන වෙලාවක භවය නැවත නිවනට යන්න පුළුවන්. ඒ කියන්නේ හරියට කඩින් බඩුවක් ගන්නවා වගේ. නැත්නම් ගහකින් ගෙඩියක් කඩා ගන්නවා වගේ. ඒත් එහෙම නැහැ. බෝසතාණන් වහන්සේ සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුද්ධත්වයට පත් උනේ උන්වහන්සේ සමගම නිර්වාණ මාර්ගයේ සසර සැරිසරු සියලු උත්තමයන් වහන්සේලාට නිවන පෙන්වා දීම උදෙසායි. ඒ කියන්නේ නිවන කියන්නේ උගත කාලයක් තිස්සේ ලියන විභාගයක් වගේ දෙයක්. ඒ ලෙවල් නම් අවුරුදු දෙකකින් තුනකින් පාස් වෙනවා. ඒත් නිවන කල්ප ලක්ෂ ගණනක් භවයන් වල ගමන් කරලා ලබා ගන්න දෙයක්. ඒක ඕනම බෞද්ධයෙක් දහම් පාසලෙන් දැනගන්න සරල දෙයක්. ඒත් ඇයි මම මේක දැනගන්න බෞද්ධයන්ට අබෞද්ධයන්ට කියන්නේ? හේතුව මිනිසු සියල්ලම අහන්නේ විභාග ලියන්න නැත්නම් පිළිතුරක් දෙන්න විතර. එතනින් එහාට ඒක කිසිම දෙයක් මතක නැහැ. මේක සිද්ධ වෙන්නේ කලියුගය කියන යුගයේ ආරම්භයේ ජීවත් වෙන අපි වගේ මිනිස්සු අතර. ඒත් බුද්ධ ශාසනයේ පවතින කාලයක් හින්දා තවමත් මේ සත්‍ය ධර්මයේ නොනැසී පවතිනවා. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේ වරද දැන් අපිට වැටහෙනව නෙවෙයිද? ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැත. කියන්නේ අන්න ඒක. හරි. අපි අද මේ තිරේ පෙන්වන මාතෘකාව වලින් පළවෙනි එක ගැන කතා කරමු. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මට තේරෙන ආකාරයට. සිංහලෙන් කියන ධර්මය පාලියෙන් කියන ධර්මයට වඩා හොඳටම තේරෙන බව බුදුන් පහළ වුණ දේශයේ ඉන්න අපිට හොඳට තේරෙනවා දිනේ මිනිස්සු දුක ඇති කරගන්නේ අල්ලා ගැනීම තුලින් පමණ කුඩා කාලේ තමන් කියලා මේ ඔයා කණ්ණාඩිය තුලින් පේන්නේ මේ ඔයා කියලා මේක ඔයාගේ ඇඟ ඔයාගේ මේ සෙල්ලම් බඩු ඇඳුම් ගෙදර ඇඳ ඔයාගේ කියලා දෙමෝපියන් කියලා දෙනවා. එතකොට ළමයා හිතනවා මම කියන පුද්ගලයා මේව ආරක්ෂා කරන්න ඕන. කාටවත් දෙන්න හොඳ නැහැ. මේව මගේ විතරයි කියලා ඒවා හදිසි නැති වුනහම තමාට දුක එයාට ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් හොඳට තියෙන ශරීරයේ කටුවක් ඇනුනම බිම වැටුනම වේදනාවට අඬන්න පටන් ගන්නවා වගේ දෙයක් නෙවෙයි. අර දුක කියන්නේ තණ්හාවකින්ද ඇති වෙන දෙයක්. එතනින් පස්සේ රාග ద్వේෂය මෝහය හවුල් වෙලා දුක හට ගන්නවා. මේ තුන නම් සමාජයේ ජීවත් වෙන අය ළඟ වැඩියෙන් තියෙන හින්දා ඒ තුල හැදෙන ළමයට නිතරින්ම හට ගන්නවා. ඒත් සමාජයෙන් ඈත් වෙලා ජීවත් වෙන තාසන් මෝග්ලි වගේ ඉන්න ළමයින්ට මේව ඇති වෙනවා අඩුයි. ඩියුනි කියන මිනිසුන්ට රාගය, ద్వේෂය, මෝහය වැඩියෙන් තියෙන සත්ව ලෝකයේ තුල ඒව අඩුවෙන් තියෙන හේතුව තමන්ම හිතලා බලන්න. අලියා සහ ඩොල්ෆින් කියන්නේ බුද්ධි මට්ටමේ ළමයින් තරම් දියුණු සත්ව කොට්ටාස දෙකක්. ඔවුන් තුල කොච්චර දුරට ඉහළ සමාජීය ලක්ෂණ තියෙනවද කියලා අපි දන්නවා.
හැබැයි අලියට හොඳින් හොඳට හොඳයි නරකට නරක. ඩොල්ෆින් නම් හොඳට හොඳයි විතර. ඒ තරම් දියුණු මෛත්‍රිය පිරුණු සත්ව කොටසක්. ඉතින් දුක පටන් ගන්න ඔන්න ඕක තීරෙන්නේ නැතිකම. ඒ තීරෙන්නේ නැතිකම කියන්නේ මෝහ අන්ධකාරයටම තමයි. අපි දෙවැනියස අවදි කරගන්න ඕන නම් සිල් රකින්න ඕන. ඒත් සිල් රකින්න ඉස්සෙල්ලා මේ සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න ඕන. ඒත් ඒක ඉබේ පහළ වෙන්න ඕන වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. සද්ධර්මය අසුරු කරලා අතීත ධර්ම ඥානය අවදි කරගෙන විශ්වයේ සත්‍ය ධර්මයේ හෙවත් පැවතීමේ දහම අවබෝධ කරගන්න වෙනවා. මේකට ඉතින් ජීවත් වෙන වටපිටාව හේතු වෙනවා. ධර්මයේ අවබෝධය කියන්නේ වචන දෙකක් විතරක් නෙවෙයි කියලා ඔයාලට තේරෙන දවසට දුකින් මිදීමේ මාර්ගයට ඔයාලා ඇවිල්ලා තියෙයි. හරි ඊළඟට සැප කියන්නේ ඇත්තටම සැපක්ද? කායද මනසට විඥාණයට මේ සැප තුන් ආකාරයකින් ලැබෙනවා. පස්කම් සැප තුලින් කන නාසය ඇස දිව ශරීරය පිනවල සැප විඳිනවා. ඒ වගේම භෞතික ලෝකයේ පවතින ක්‍රමයක් සිද්ධ වෙන දේවල් වලින් තුලින් මානසික සැප ලබනවා. ඒත් විඥාණය සැපය ලබන්න නම් අත්හැරීමේ මාර්ගයට ඇවිත් සුගත මාර්ගයේ ගමන් කරන්න වෙනවා. ඒ තණ්හා ආශා ප්‍රති රග රාග ద్వේෂ මෝහ ටිකින් ටික නැති කර ගන්න උත්සාහ කරන කොටයි. ඒ සදාකාලික සැප කියන්නේ වෙනම මාතෘකාවක්. භෞතික සැප කියන්නේ ඇත්තටම දුක මූලික වන දෙයක් පමණයි. කන්ද නැගුත් පල්ලමක් තියෙනවා. ඒ වගේම පල්ලමක් බැස්සොත් කන්දක් අනිවාර්යෙන් හම්බ වෙනවා. මේක තමයි ඇතිවීමේ නැතිවීමේ සංසාර චක්‍රයේ දහම. මේක බොරුවක් කියනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න මම අභියෝග කරනවා. ඕනම කෙනෙක්ට පුළුවන් මට මගේ මතය වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහට කරුණු පැහැදිලි කරලා දෙන්න. ඒත් ඒක කාලය නාස්ති කිරීමක් විතරයි කියලා අන්තිමේදී හැමෝටම තේරෙන ගණීවි. දුකින් මිදලා සැපෙන් මිදලා කොහෙද යන්නේ? තුන්වෙනි මාතෘකාව විදියට මේ ගැන කතා කරමු. හරි අපි දුකින් මිදුනම සැපෙනුත් කොහොමද මිදෙනවනේ? එතකොට සැප පැත්තකින් තියලා කතා කරමු. මම කලින් වීඩියෝ එකේ විස්තර කරපු විශ්වීය මනස ඇතුලේ තියෙන විඥාන කොටසක් වෙන මම මගේ මමය කියා හිතාගෙන ඉන්න තත්වයෙන් මිදිලා වෙනම ලෙවල් එකකට දුක නැති කිරීම තුළින් අපි ඉබේම අප්ග්‍රේඩ් වෙනවා. ඔන්න ඕකයි සරල කතාව. ඒක ඒ ගැඹුරු කතාව නෙවෙයි. විශ්වීය මනස අවබෝධ වීමත් එක්ක මේ විශ්වීය මනස කියන අවකාශයේ තියෙන ලයිට් බල්බ් එක නිවෙන හැටි පේන්න ගන්නවා. ඒ ලයිට් බල්බ් එකේ ආලෝකයට බලය සාපේන රාග ద్వේෂ මෝහ කියන ධර්මතා තුන සහ මුලින් නැතිවීම තුළින් එතකොට ආලෝකයවත් එතන ශබ්දේවත් රූපයක්වත් විඥානයක්වත් නොපෙනෙන අවකාශයක්වත් පදාර්ථයක්වත් කිසිම දෙයක් නැති වෙනවා. කළු කුහරයක් වුණත් කළුපාටින් හරි පේනවා. ඒත් මේ කියන නිවන තුළ කිසිම වර්ණයක් නැහැ. ඒ හින්දාම මේ තියෙන තැන මේ කියන තැන හොයාගන්න එක හරිම දුර්ලභ වගේම අමාරු දෙයක් වෙනවා. ඊළඟ මාතෘකාව. නිවන ඇත්තක්ද ෆැන්ටසියක්ද? සමහරු හිතන විදිහට මම මේවා කියන්නේ ෆැන්ටසි ලෝකේ හදපු චිත්‍රකතා චිත්‍රපටිවල පෙන්වන දේවල් වලින් හදපු මවාගත චිත්‍රණයක් කියලා. ඒත්
ඒක ඇත්තට මෙහෙම සත්‍යයට මුහුණ දෙන්න කර්ම විපාක වලට මුහුණ දෙන්න බය තියෙන කට්ටිය අර කියන රාග ද්වේෂ මෝහ තුලින් ඇස්වසාගෙන ඉඳගෙන මේ නිවන කියන්නේ සංකල්පයක් විතරයි ඕක බොරුවට බොරුවක් මරුණට පස්සේ ඔක්කොම ඉවරයි ආපහු ඉපදෙන්නේ නැ කියලා මත තම තමන්ට ගොඩනගා ගන්නවා ඒත් හැම ආගමකම තියෙනවා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අපාය ලෝකේ කියලා ලෝක තුනක් ඒත් ඒ තුලින් පැහැදිලි කරන දේ බොරු ඔය ඔක්කොම බොරු කියනවා විතර අර අපි පින්නන සදාකාලික සත්‍ය මාර්ගයේ ටික දුරක්වත් යන්නේ නැතුව ගඟට බහින්නෙම නැතුව පීනන්න බෑ කියනවා වගේ ප්‍රතික්ෂේප කිරීම තුලින් මිනිස් මානසික ෆැන්ටසි එක ජීවත් වෙන්න දඟලනවා ඒත් ඒක දුකින් පිරුණු මාර්ගයක් කියලා පිළිගන්නවත් දැනෙන්නවත් ඒ වගේ පුද්ගලයෙට මනස සකස් කරගන්න බෑ කොටින්ම කිව්වොත් ඕක තමයි කතාව ෆැන්ටසි මොකද්ද ඇත්ත මොකද්ද ඒ කියන හයිවේ එකේ ටිකට් එක අරගෙන ගිහින් බලන්නම ඕන එතකොට හම්බ වෙන මග්ග සලකුණු වලින් හරිපාර මොකද්ද කියලා දෙදෙන්න එක මොකද්ද කියලා තේරෙන ගන්න එහෙනම් අද දෙන්න ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම්